මේක මේ වගේ ලස්සනට සර්ව් කරනවා. ඒක නම් කුචි දැක්කම ආසයිනේ. මේ ෆ්ලේවර් එකෙන් චිකන් කාලා නෑ මීට කලින් කවදාවත්. ලස්සන බල බල ඉන්න පුළුවන් කන්න කලින් ඇත්තටම. මේක කියන්නේ වෙනස් සයිස් මයිලෝ එකක්. බුවල් එක හම්බ වෙනවා. මේ තියෙන්නේ කකුලුව. උණුයි සීතලයි මික්ස් වෙලා කන දේ. මම කන්නේ ඩාගින මේක ඩා ගන්න ඕනේ. මිරිස් කරලක් ගහලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට හිතෙනවනේ ඒක ස්පයිසි ගතියට තියෙනවා කියලා. මේ ස්පයිසි මැංගෝ මොක්ටේල් එකක් මේ තියෙන්නේ. ඇතුලෙන් පේනවා මේ මිරිස් කෑලිත් තියෙනවා කියලා. ඉතින් බොද්දි තමයි හරි රස දැනගන්න වෙන්නේ. කොහොමහරි එක ස්පයිසි. ඊළඟට මෙතන තියෙනවා ලෙමන් ගහලා. ඒ කියන්නේ මේක ජින්ජර් ලෙමන් මොක්ටේල් එකක් මේ තියෙන්නේ. අන්නාසි පළුවේ සර්ව් කරන චිකන් ඇන් පයිනැපල් සලාඩ් එක. මේක මේ වගේ ලස්සනට සර්ව් කරනවා. ඉතින් අර එතකොට අපි අන්නාසි මික්ස් වෙච්ච සලාඩ් එකක් තමයි කන්නේ කියලා හිතනවා වැඩි මේ විදිහට සර්ව් කරද්දි. ඉතින් මේකේ චිකන් පයිනැපල් වලට අමතරව බැලුවාම පේනවා තව එක එක දේවල් මික්ස් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කැරට්, ලූණු, මිරිස් ඔය වගේ දේවල් මික්ස් වෙලා තමයි මේ සලාඩ් එක හදලා තියෙන්නේ. අපි රස බලමු. මේක අනිවාර්යෙන් හැමෝම වගේ ආස හිතන ඩිෂ් එකක්. මේ තියෙන්නේ සී ෆුඩ් කොරියන් රාමෙන්. මේගොල්ලන් ඔරිජිනල් නූඩල් එකෙන්ම තමයි මේක හදන්නේ. ඉතින් ඔප්ෂන්ස් ඉදිරිය ගන්න පුළුවන්. මං ගත්තේ සී ෆුඩ් එක. පේනවනේ උඩින් ඉස්සෝ දාලා ඊළඟට විතර තියෙනවා. තව වෙජීස් එහෙම තියෙනවා. හරි ලස්සනට සර්ව් වෙලා තියෙන්නේ. ඒක නම් කුචි දැක්කම ආසයිනේ. ඔව් ඒත් එක්කම චොප්ස්ටික්ස් උත්ම්බ වෙනවා කන්න. හැම්බිලි පාටට තියෙන චිකන් ඩිෂ් එකක්. මේක අපි ෆස්ට් ටයිම් ට්‍රයි කරන්න හදන්නේ. ඉතින් මේක ඔරේන්ජ් චිකන්. මේකේ ඔරේන්ජ් පීසස් උත් තියෙනවා මේ ප්ලේට් එකේ. ඒත් එක්කම ඒ සුවඳක් වෙනවා. ඉතින් මේක කාලම බලන්න ඕනේ කොයි වගේද මේ චිකන් ඩිෂ් එකේ රස කියලා. දැන් මුලින්ම රාමෙන් එක පාදගෙන ඉන්න ඕනේ. එක එක ඒවා දාලා උඩින් නූඩල්ස් වැහිලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ නූඩල් එකටත්. දැන් මං ගත්තේ සී ෆුඩ් එකනේ. සී ෆුඩ් මික්ස් වෙලා තියෙන්නේ. එම චොප්ස්ටික් මඩ වගේ යූස් කරන්න බෑ වගේ නම් ගැහැරුම්පු තියෙනවා. එහෙම කන්න පුළුවන්. ඒනට ඉතින් පොඩි ගතියක් එන්නේ මේකෙන් කොහරි බැරි බැරි ගාති කන එක. විතර නම් විතර විතරක් කන්න. දැන් කාලා බලමුද ඔරෙන්ජ් චිකන් කෑල්ලා. ඒ ග්‍රේවි එක ඒ සෝසි ගතිය ඔක්කොමට හොඳට ඔරෙන්ජ් ෆ්ලේවර් එකනවා. මාර ගතිය එක. චිකන් එකම විදිහට කාලා ඇති වෙලා වගේ නම් තියෙන්නේ. ඉතින් අපි කන්නේ ක්‍රිස්පි චිකන් නැත්නම් චිකන් ඩෙවල් නැත්නම් චිකන් කරි. ඉතින් ඒ වගේම ට්‍රයි කරලා ට්‍රයි කරලා වෙනස් දෙයක් ට්‍රයි කරන්න හිතුනොත් මේක ට්‍රයි කරලා බලන්න. වෙනම ෆ්ලේවර් එකක් තියෙනවා. ඒ ඇත්තටම ඔරෙන්ජ් රහක් එනවනේ. ඒ ග්‍රේවි එක හොඳට කරන් කන්න ඕනේ. ඇත්තටම මම මේ ෆ්ලේවර් එකෙන් චිකන් කාලා නෑ මීට කලින් කවදාවත්. ඒක ඇත්තටම මාර ගතිය. වෙනස් කියන්නේ අපි කාලා එකම විදිහට එකම රසෙට කාලා මේ වෙනස් ෆ්ලේවර් එකක් එද්දී මාර ගතිය. ඒ කියන්නේ චිකන් රහත් එක්ක ඔරෙන්ජ් රහත් මික්ස් වෙලා තමයි එන්නේ ඒකේ. ජීවිතේ පළවෙනි පාරට තමයි මේ චිකන් එක රහ බැලුවේ. මං හිතන්නේ මං එකේ ෆෑන් කෙනෙක් වුණා. මේ ඒ චිකන් එක ඇත්තටම මාර ස්පෙෂල් චිකන් එකක්. මේ තව ගැල්ලා. ඉවර කරන්න ගත්තේ. ඒ චිකන් එක නිකන් කන්න පුළුවන් නේ? ඔව්.
කන්න පුළුවන්. එතන වෙන මොකුද චිකන් එක විතර නිකන් කන්න පුළුවන්. බත් අනම් වල මොකුත් ගන්න නෑ. ඔය දෙන දෙක අතර ඇබ්බ හිවෙනවා ඒක නම. මෙහෙම ටීම් ටිකක් බීර බලන්න. මම බොන්නද? හා. ආ. ඒක ජින්ජර් ලෙමන් එක. ඒක මෙහෙම ගියා. අයි ඒක ඉඟුරුයි ලෙමනුයි මික්ස් එකක් තියෙන්නේ. මං ආසාවෙන් ඉන්නේ මෙන්න මේක. උතර මං සමහර ස්පයිසි දේවල් වලට ආසයි. එතකොට බලන්න ඕනේ මේක ස්පයිසි ලෙවල් එක. පඩපොන බැරි වේ. අපි බලන්නකො මොලින්ද? ලෙවල් එක චෙක් කරන්නකො. කරයිද? අබච්චාරුවක් බොනවා වගේ. දැන් මේකේම නම් මාර ගති. මොකද දැන් කණේ මෙම් පිච්චෙනවානේ. ඉඟුරු දෙහි ඒවන තියෙන්නේ. දරන්න අමාරු නැති වෙයි. වෙන සින්නක් කියලා නේ? මේ දෙක මිස් කරපරම. ආයිද? අන්න ක්‍රමේ. සැර දේවල් කන්න බොන්න ආසාවයි මේක try කරන්න. මනම් කියන්නේ ඒක විතර try කරන්න එපා. මේකයි එකයි දෙකම අරගෙන මම වගේ දෙක මේකට mix කරලා බොන්න ඕනේ. ඔව් එහෙනම් දැන් දෙන්නේ එහෙම නැත්නම් set එකක් ආවොත් mix එකේ ගන්න. අරක පතරම නැහැ. ක්‍රීමි chicken feel මේ කියන්නේ ෆ්ලේව එකක් එක්ක තමයි අන්නාසි රහ ඉන්නේ. අර චිකන් එක හදලා තියෙන්නේ අර සලාඩ් එකට ක්‍රීමි විදිහට. අපිට ඒකත් එක්ක mix වෙලා ලූණු, කැරට් ඒව මේවත් එක්ක අන්නාසි ගැලි දිනවා. හයිනේ. මෙන්න සලාඩ්. රහත් රහයතර. ඒක නම් ඇත්තටම සුපිරි සලාඩ් එකක් ඈ. කාලෙකින් කාපු රස සලාඩ් එක ඇත්තටම. අපි මේ අද ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ තියෙන දයිය ෆුඩ් කියන රෙස්ටෝරන්ට් එකට. මේක තියෙන්නේ ගාල්ලේ දංගෙදර පාරේ. හරිම ලේසියෙන් තැන හොයාගන්න පුළුවන්. මොකද දංගෙදර ෂෙඩ් එක ළඟම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. පාර අයිනමයි තියෙන්නේ. ඉතින් Google Map එකේ සර්ච් කරත් ඔයාලට හරිම ලේසියෙන් මේ ප්ලේස් එක හොයාගන්න පුළුවන්. මේ රෙස්ටුරන්ට් එක ඕපන් කරන්නේ මොන දවස්වලද? ඕපනින් අවර්ස් කොහමද? එතකොට අද දවසේ අපි කාපු බීපු කෑම වල මිල ගණන් ඔක්කොම අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් ඕගලන්ට පුළුවන් ඒ ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා මේ ගැන වැඩි විස්තර දැනගන්න. මේ දින්නේ ඊළඟ කෑම එක. පේනවනේ ලස්සන සර්ව් කරලා තියෙන විදිහ. ඕගලන්ට මේ මොකක් කියවද හිතෙන්නේ? මේ ෂවල් රයිස් එක. ඒ කියන්නේ මේක සවලෙන් අරන්ගෙන කෑම එකක්. හරිම ලස්සනට මේක සර්ව් කරනවා. කොලයක් මේසෙ උඩින් දාලා හිමින් හිමින් අරගෙන රයිස් එක මේ මේසෙ උඩට දානවා. ඉතින් වැඩේ කියන්නේ කිසිම පොඩකට හෙඩම හෙඩ වෙන්නේ නැති වෙන්නේ අර සවල තිබ්බ විදිහටම මේ කොලේ උඩ තියනවා දැන් මේක. ඉතින් අපි ඒකෙන් ගත්තේ සී ෆුඩ් එක. ඉතින් මේකේ සී ෆුඩ් වැරයිටිස් ගොඩාක් බැලු බැලමට උඩින් පේනවා. මේක යට තියෙන්නේ. ඉතින් මේ සී ෆුඩ් කන්න මොන හරි තියෙන්නේ බෑ. egg fried rice එකක් තමයි යටින් තියෙන්නේ. ඉතින් උඩින් පේනවා seafood items ලොකු කකුලුවෙක් ඉන්නවා. ඊළඟට ඉස්සෝ තියෙනවා. දැල්ලෝ, මුදු දැල්ලෝ, කෙලින්ම round round විදිහට දැල්ලෝ තියෙනවා. ඊට පස්සේ octopus තියෙනවා. ඊළඟට veggies තියෙනවා, sweet corn තියෙනවා, ලූණු අනම් මනම් එව්ව මෙව්ව ගොඩාක් දාලා තියෙනවා මේකට. ඉතින් මාරම ලස්සනයි මේක. අර ලස්සන බල බල ඉන්න පුළුවන් කන්න කලින්. ඇත්තටම ෆොටෝස් එක ගහ ඉන්නේ එහෙම. ඊ විදිහේ ඩිෂ් එකක් තමයි මේක. සවල් රයිස් එක කන ගමන් බොන්න ගත්තේ අයිස් මයිලෝ එකක්. ඉතින් මේක මේගොල්ලන්ගේ ෆාස්ට් මූවිං බෙවරේජ් එකක්. ඒ හින්දා හිතුවා අයිස් මයිලෝ එකක් බීලා බලන්න ඕනේ කියලා. මේකේ වෙනසක් තියෙනවා. මේකේ මයිලෝ රසට අමතරව දැන් කිරි මයිලෝ රසට අමතරව හර්දමුංගු කරාපු නැටි ෆ්ලේව එක තියෙන. දැන් සාමාන්‍යයෙන් අයිස් කෝෆි එකක් බුද්දිනේ අපිට ඒ ෆ්ලේව එක හොඳට දැනෙන්න තියෙන්නේ. ගොඩාක් අයිස් කෝෆි හදද්දී ඒව දානවා. මේ අයිස් මයිලෝ එකේ ඒ ෆ්ලේව එක එනවා. මේක කියන්නේ වෙනස් අයිස් මයිලෝ එකක්. මේ දින දැල්ලු මුදු
තනිකර මේ මීල් එකක් ගත්තාම මේ තියෙන්නේ මේ විදිහේ හදපු බූවල් එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ කකුලුව. පේනවනේ. ඉතින් මේ වගේ කියන්නේ සී ෆුඩ් කන්න ආසාවට මේක හැමදේම තියෙනවා. ඉතින් මේ සවල් රයිස් එකක් ගත්තා කියන්නේ ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන්. මේක ඇත්තටම හතර දෙනෙකුට ෂෙයා කරගන්න පුළුවන් සවලක්. ඉතින් හතර පහ දෙනෙක්ට එකතු වෙලා වුණත් මේ ප්ලේස් එකට ඇවිල්ලා මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. කාලා බීලා ඉවර වෙලා ඩෙසර්ට්ස් විදිහට ගත්තේ බනානා ෆ්ලිටර්ස්. පේනවනේ සර්ව් කරන ලස්සන. මැද්ද තියෙනවා අයිස්ක්‍රීම් බෝලයක්. වැනිලා අයිස්ක්‍රීම් බෝලයක් තියෙනවා. ඊට පස්සේ බනානා ෆ්ලිටර්ස් වලට උඩින් දාලා තියෙනවා චොක්ලට් සිරප්. ඊළඟට මම හිතන්නේ තමුන්හරි හනි. පැණි දාලා දෙනවා මට පේන විදිහට. ඊට පස්සේ තව චොක්ලට් ස්ප්‍රින්කල්ස් දාලා දෙනවා. අනිතරි තමයි මෙහෙම ඉඳලා එක පාට බොද්දි මේ ටික කූල් වෙලා යනවා. මේ බටෙන් එද්දි මේ දැන් මේ ටික කොහොමද වෙදලන තියෙන්නේ මෙහෙට. මේ ටික ඔක්කොම කූල් වෙලා යනවා. මේක දාගන්න කලින් මේ දාගෙන ඉන්නේ ගලවන්න ඕන. ඊටසෙන් මෙහෙමයි දාගන්නේ. මම දාගත්තා. මේක කන වටේ අරන් ගිහිල්ලා මම කටේ ගහගත්තා. මොනක කෙලිම කූලින් සිස්ටම් එකක් හයි කරා වගේ මූණට. මේ රස්න කාලේ මරු. මේක බැරිද දන්නේ මුළු ඇඟ වටේම යවල මෙහෙම ඇඟ වටේ ඔතල ඔතල ඔතවල මුළු ඇඟ වටේම ගිහිල්ලා අන්තිම වෙනවා මෙහෙම කරට. එහෙම කරන්න පුළුවන් වුණා නම් මුළු ඇඟම කූල් වෙනවා. මේක බින්න හැබැයි වාසිය තියෙන අනුන් ගේ උරනක් දාලා බොන්න පුළුවන් නේ. ඔව්. මෙලි දිගට තියෙනවනේ. මෙතන රෑට ඇත්තටම වෙන වයිබ් එකක් තියෙන්නේ. එළියේ ලයිට් වල ඇදලා කහ පාටට පොඩි අමුතු ලුක් එකක් තියෙනවා රෑට. නිකන් අවුට්ඩෝ ලස්සන නිකන් outdoor dining experience එකක් ගන්න බලුවා. එහෙම නැත්නම් කාට හරි dine in කරන්න බැටක් ගාල ගෙදර අරන් යන්න ඕනේ වගේ හිතනවා නම් take away කරන්නත් පුළුවන්. මේ වගේ කෑම බීම පිරුණු videos එකක් බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ වගේ එක එක වෙනස් විදිහේ කෑම බීම කොහෙද තියෙන්නේ? ඒවයි ගණන් වෙනු. ඔක්කොම අපි ඔයගලන්ට විස්තර අරන් එනවා. එහෙනම් ඉතින් ඊළඟ දවසේ කෑම බීම පිරිවරාගෙන ඔයාලා හම්බෙන්නේ නම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ආතල් එකේ යමු. හරි ෂෝක්. හරිම ෂෝක්. රත්තරන් එක්ක එන්නේ නැද්ද? රත්තරන් කෑලියෙක්ට. රත්තරන් ඇවිල්ලා තියෙනවා ඔයත් එක්ක. කෑම කන්න.